අයිබෝන් හැමෝටම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩුබායි වලට ඇවිල්ලා ඔයා කොහොමද ජොබ් ඉන්ටර්විව් එකකට සූදානම් වෙන්නේ කියන එක ගැන. ඔයා අදම නම් අපේ channel එක බලන්න එකතු වුණේ ආදරෙන් ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. ඒ වගේම අමතක නොකර එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න. Dubai වල job interview ගැන කතා කරද්දී Dubai වල තියෙන job interview වර්ග දෙකක් තුනක් විතර. ප්‍රධානම interview වර්ගය තමයි face to face කරන interview එක. ඊට අමතරව සමහර වෙලාවට Zoom interview සහ phone එකෙන්, ඒ කියන්නේ දුරකථන සාකච්ඡාවක් මාර්ගයෙන් ඔයාව interview කරන අවස්ථා තියෙනවා. මම මුලින්ම කතා කරන්නම් මම කොහොමද මගේ face to face තිබුණ interviews වලට සූදානම් වුණේ කියන එක ගැන. මම Dubai වලට ආවට පස්සේ මම මගේ CV එක පිළිවෙලට හදාගෙන මම ඔන්ලයින් තියෙන platform වලින් විතරයි job වලට apply කරේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද මගේ husband දවස් 10ක් වගේ ඇතුළත Dubai වලදී job එකක් හම්බුණා. ඉතින් මට ලොකු කලබලයක් සහ ලොකු පීඩනයක් තිබුණේ නැහැ මම ඉක්මනින් job එකක් හොයාගන්න ඕනේ කියන එක ගැන. ඉතින් ඒක නිසා මම ඔන්ලයින් platform වලින් විතරක් job වලට apply කරා. හැබැයි ගොඩක් අය මෙහෙට ඇවිල්ලා ඔන්ලයින් apply කරනවා වගේම ඔෆිස් වලට ගිහිල්ලා තමන්ගේ CV එක බාර දෙනවා. ඊට අමතරව walk-in interviews තියෙනවා. ඒවටත් සහභාගි වෙනවා. මම මේ walk-in interviews වත් ඔෆිස් වලට ගිහිල්ලා CV එක බාර දෙන එකවත් කරේ නැහැ. ඔන්ලයින් මාර්ගයෙන් විතරක් මම job වලට apply කරපු නිසා මම interview එකට යන්න මගේ ළඟ තියාගත්තේ print කරපු CV 5ක් විතර. හැබැයි ඕගොල්ලෝ walk-in interviews යනවා නම් ඔෆිස් වලට ගිහිල්ලා CV බාර දෙනවා නම් ටිකක් වැඩිපුර CV print කරගෙන තියාගන්න සිද්ධ වෙනවා. CV එක තනි පිටුවකට හදාගෙන මම ඒක කලර් print out එකක් විදියට අරගෙන තියාගත්තා. ඉතින් ඊට අමතරව CV එක දාන්න වෙනම ෆයිල් එකක්, ඒ වගේම මගේ degree certificate එක, සුදුසුකම් තිබුණ සහතික කිහිපයකුත් මම අත්‍යවශ්‍ය වෙයි කියලා හිතන දේවල් ටික ෆයිල් එක ඇතුලෙන් තියාගත්තා. CV එක සහ අවශ්‍ය සහතිකපත් සූදානම් කරගත්තට පස්සේ මම බැලුවේ මම මොනවද ඉන්ටර්විව් එකට ඇඳගෙන යන්නේ කියලා. මං හිතනවා ගොඩක් අයට මේ ගැන නම් සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඉන්ටර්විව් එකට සහභාගි වෙනකොට අපි ලාපැහැති පාටවල් වලින් තමයි ඇඳුම් තෝරගන්නේ. ඒ වගේම ෆෝමල් ඩ්‍රෙස් එකක් තමයි අපි අඳින්න ඕනේ. උදාහරණයක් විදිහට අපි දැන් ඔය කඩේකට ගිහිල්ලා ගන්න ඔෆිස් වෙයස් කියලා ඇඳුම්, ෂර්ට් එකක්, බ්ලවුස් එකක්, එතකොට ට්‍රවුස එකක්, එහෙම නැත්නම් ස්කර්ට් එකක්, ඒ වගේ අර අපි නිතරම ඔෆිස් වලට අඳින ඇඳුම් තියෙනවනේ, ඒ වගේ ඇඳුමක් ලාපැහැති වර්ණයකින් තෝරගන්න ඕනේ. සපත්තු දානකොට පොඩ්ඩක් සාමාන්‍ය මට්ටමේ හීල් එකක් තියෙන සපත්තුවක් දාන්න ඕනේ. මම මේ කියන්නේ ගැහැණු අයට සාමාන්‍ය උස තියෙන සපත්තුවක් දාන්න ඕනේ. ගොඩාක් ලොකු හීල් එකක් දාන්න එපා කියලා යම් කිසි තැනක සඳහන් වෙලා තිබුණා Google එකේ. ඉතින් මට හිතුණා ඒකේ පොඩි ඇත්තක් තියෙනවා කියලා. ඉතින් මමත් සාමාන්‍ය හීල් එකක් තියෙන සපත්තුවක් තමයි දැම්මේ. ඉතින් ඉන්ටර්විව් එකේදී අපි කතා බහ කරනකොට අපේ අත් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපේ අත් ලස්සනට තියෙන්න ඕනේ. ඒක නිසා මම බොහොම ලාපැහැති නියාලේපන වර්ගයක් තමයි පාවිච්චි කරේ. අපි නිකන් උදාහරණයක් විදියට ගත්තොත් තද රතු පාට, කහ පාට, කොළ පාට ඔය වගේ නියාලේපන පාවිච්චි කරන එක එච්චර සුදුසුයි කියලා මට හිතෙන්නේ නැහැ. අපි මෙහෙම හිතමු දැන් ඔයා තද පාට ගොඩක් අර ඇස්, අපි කියන්නේ ඇස් කඩාගෙන යන පාටක් නියාලේපන විදිහට පාවිච්චි කරොත් ඔයාට මෙහෙම වෙන්න පුළුවන්. සමහර විට ඔයාව ඉන්ටර්විව් කරන කෙනා ඒක දිහා බලන්න ගිහිල්ලා ඔයා කතා කරන එක එයාට ඇහෙන්නේ නැති යන්න පුළුවන්. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඇඳුමක් අඳිනකොට, නියාලේපන පාවිච්චි කරනකොට කොහොමද ඔයා ඒක තෝරගන්නේ කියන එක ගැන. ඊට අමතරව ඔයාගේ හිස කෙස් පිළිවෙලට පීරලා පිළිවෙලට තියාගන්න. ඉන්ටර්විව් එකට යන්න කලින් පුළුවන් නම් වොෂ්රූම් එකක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා ඔයාගේ කොණ්ඩේ හදාගෙන, මේකප් එකේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් හදාගෙන සූදානම් වෙලා යන්න ඉන්ටර්විව් එකට. අපි සාමාන්‍ය ඉන්ටර්විව් එකට යනකොට මේකප් එකක් දානවා. ඒ මේකප් එකත් ගොඩාක් අර ගොඩාක් එකපාරට මූණ විතරක් වෙන මේකප් එකක් දාන්න නැතුව ඒකත් බොහොම සරල චාම් මේකප් එකක් දාන්න. මං උදාහරණයක් කියන්නම්. මට ලැබුණ අත්දැකීමක් මේ ළඟදී අපේ ඔෆිස් එකේ තිබුණා ඉන්ටර්විව් එකක්. ඉතින් ඒ ඉන්ටර්විව් එකට විවිධ රටවල් වලින් විවිධ අය ඇවිත් තිබුණා. මට මතකයි අන්තිම දවසේ ඉන්ටර්විව් එකට ගෑනු ළමෙක් ආවා. එතකොට ඒ ළමයා ඇඳලා හිටියේ තද රතු පාට බ්ලවුස් එකක්, ඒ වගේම තද රතු පාට ලිප්ස්ටික් එකක් ගාලා තිබුණා. ඉතින්
එයා ඉන්ටර්විව් එකට සහභාගී වෙලා ඇත්තටම එයාට දෙවෙනි ඉන්ටර්විව් එකට කතා කරෙත් නැහැ. ඉතින් ඒ වෙලාවේ අපේ ඔෆිස් එකේ HR ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය කතා වුණා බලන්න එයා මේ ඇඳලා ඇවිල්ලා තිබුණ ඇඳුම ඒක මේ ඉන්ටර්විව් එකට සුදුසු නැහැ ඒ වගේ දේවල් කතා කරනවා ඇහුණා. ඉතින් අපි ඒ වගේ ඒ කියන්නේ තමන් අඳින්න ඕනේ ඇඳුම ගැන අවබෝධයක් තිබිය යුතුමයි. ඒක නිසා තමයි මම ඔයාලට මේ දේවල් කියන්න හිතුවේ. ජොබ් ඉන්ටර්විව් ගැන කතා කරද්දී ඩුබායි වලදී මම මූණ දුන්න තව ඉන්ටර්විව් වර්ගයක් තමයි Zoom ඉන්ටර්විව්. ඉතින් ඒ කියන්නේ Zoom app එක හරහා අදාළ ආයතනය අපිව වීඩියෝ කෝල් එකක් හරහා ඉන්ටර්විව් කරනවා. ඉතින් ඒ වෙලාවට අපිත් වීඩියෝ ඔන් කරගෙන ඒගොල්ලොත් එක්ක ඉන්ටර්විව් එක කරගෙන යන්න ඕනේ. ඒ වෙලාවටත් මම කලින් කිව්වා වගේම හරි පිළිවෙලට ඇඳගෙන බොහොම සරල චාම් විදියට ඉන්න ඕනේ. ඒ වගේම ඊළඟ වැදගත්ම කාරණාව අපිට Zoom ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඔයා සුදුසු තැනක් තෝරගන්න ඕනේ ඒ Zoom ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න. රෙස්ටුරන්ට් එකක හරි පොදු ස්ථානයක හරි ඒ වගේ තැන්වල කවදාවත් Zoom ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න එපා. පුළුවන් තරම් ඔයා ඔයාගේ කාමරේ හරි එහෙම නිදහස් තැනක සද්ද වැඩිපුර ඇහෙන්නේ නැති තැනක ඉන්ටර්විව් එක කරගෙන යන්න සූදානම් කරගන්න. එහෙම නැත්නම් ඒක ඉන්ටර්විව් කරන කෙනාට වගේම ඔයාටත් බාධාවක් වෙනවා. ඒ වගේම ඔයා ලැප්ටොප් එකකින් හෝ ඔයා දුරකථනයෙන් නම් මේ Zoom ඉන්ටර්විව් එකට සහභාගී වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි බැටරි ෆුල් චාර්ජ් තියාගන්න. එහෙම නැත්නම් අතරමඟදී ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි ඕෆ් වුණොත් ඒකත් ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකකට ඇප්ලයි කරාට පස්සේ ආයතනය තීරණය කරොත් අපි ඒ තනතුරට සුදුසුයි කියලා ඒගොල්ලෝ අපිට දුරකථන ඇමතුමක් දෙනවා. මේ දුරකථන ඇමතුම හරහා විවිධ ආකාරයේ ප්‍රශ්න අහන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාලට කතා කරන්නේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් නම් එයා සාමාන්‍යයෙන් අහන්නේ අපේ නම අහනවා, වයස අහනවා, අධ්‍යාපන සුදුසුකම් මොනවද අහනවා, ජොබ් එක්ස්පීරියන්ස් මොනවද කියලා අහනවා. ඊට පස්සේ අපිට දිනයක් ලබා දෙනවා මේ දිනේට එන්න පුළුවන්ද කියලා කන්ෆර්ම් කරන්න කියලා. ඊට HR ඩිපාර්ට්මන්ට් එකේ කවුරු හරි කතා කරොත් ඒගොල්ලෝ ටිකක් වැඩිපුර අපෙන් විස්තර අහනවා. ඒ කියන්නේ අපි ගැන ටිකක් වැඩිපුර විස්තරයක් කියන්න කියනවා. අපිට තියෙන ජොබ් එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් වැඩිපුර විස්තර කරලා කියන්න කියනවා. එතකොට ඒක හරියටම ඉන්ටර්විව් එකක් වගේ තමයි. මොකද ඒගොල්ලෝ වැඩිපුර අපෙන් විස්තර අහන නිසා. ඒ වගේ වෙලාවටත් පුළුවන් නම් පුළුවන් තරම් ඔයා සද්දේ අඩු තැනකට ගිහිල්ලා ඒ දුරකථන ඇමතුමට උත්තර දෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයා ගොඩාක් ഘോഷකාරී තැනක හරි කලබලකාරී තැනක හරි ඉන්නවා නම් ඔයාට අහන්න පුළුවන් මට මේ වෙලාවෙන් පස්සේ දුරකථන ඇමතුමක් දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඒ වෙලාවෙන් පස්සේ දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. හැබැයි ඒක සමහර ආයතන කරන්න පුළුවන්, සමහර ආයතන නොකරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඩුබායි වලදී ජොබ් ඉන්ටර්විව් එකට යන සූදානම් වෙන එක ගැන කතා කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි ඔයා යන ලොකේෂන් එක ගැන දැනගෙන ඉන්න එක. ඔයාගේ ඉන්ටර්විව් එක තියෙන තැන ගැන හරියටම දැනගෙන ඉන්න. ඒක කලින්ම සර්ච් කරලා බලලා මේ බස් එකේ ගිහිල්ලා මේ වෙලාවට ගියොත් මෙතෙන්ට යන්න පුළුවන් එහෙම කියලා ඒක හරියටම ගණන් බලලා තියාගෙන ඔයා අදාළ වෙලාවට ඉන්ටර්විව් එකට යන්න සූදානම් වෙන්න. ඉතින් තව වැදගත්ම කාරණාවක් කියන්න ඕනේ, ඔයා ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න කලින් ඔයාට පුළුවන් නම් ඔයා ගැන විස්තරයක්, ඒ කියන්නේ ඔයා ගැන සමරි එකක්, සාරාංශයක් වගේ, এডুকেෂන් ක්වොලිෆිකේෂන් ගැන, ට්‍රේනින්ග්ස් ගැන, ඔයාගේ ජොබ් එක්ස්පීරියන්ස් ගැන, ඔය හැමදේම ගැන දල අදහසක් ඔයාගේ මතකයේ තියාගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකේදී වැදගත් වෙයි. මොකද මං ගත්තොත් මට අවුරුදු 9ක් වගේ කාලෙක එක්ස්පීරියන්ස් වෙනවා ජොබ් එකක් කරලා. ඉතින් ඒ අවුරුදු 9ෙම කරපු දේවල් ඔක්කොම අර ඉන්ටර්විව් එකේදී තියෙන අර පීඩනය හැමදේමත් එක්ක මතක හිටින්න තියෙන ඉඩ කඩ අඩුයි. එතකොට අපිට අත්‍යවශ්‍ය කාරණයක් මගහැරෙන්නත් තියෙන ඉඩ කඩත් වැඩි. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් නම් ඒවා කලින්ම ලෑස්ති කරගෙන මතකේ තියාගෙන ඉන්න. ඒක ඔයාගේ ඉන්ටර්විව් එකේදී ඔයාට ලකුණු වැඩියෙන් ලබා ගන්න අවස්ථාවක් වෙයි. මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලට යම් කිසි අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මීට අමතරව මොනවා හරි දෙයක් ඔයාලටත් විශේෂ දෙයක් සඳහන් කරන්න තියෙනවා නම් මම ආරාධනා කරනවා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවල් ලියන්න කියලා. එතකොට මේ වීඩියෝ එක නරඹන අයටත් ඒක වැදගත් වෙයි. ඒ වගේම වීඩියෝ එකකින් අපි ආයෙමත් මුණ ගැහෙමු. එතෙක් ඔබට අයිබෝවන්.